සුබ දවසක් SL Tuty YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. හොඳයි අපි අද කතා කරන්නේ Fiverr ගැන Fiverr වල වැදගත් tips ටිකක්. එහෙම නැත්නම් රහස් ටිකක් ඔයාලට දෙන්න. Right? ඉතින් මුලින්ම කියන්න ඕනේ ඇත්තටම කියන්න සතුටුයි අපේ Fiverr වීඩියෝ එක බලලා මේ වෙනකොට 100කට අධික ප්‍රමාණයක් Fiverr එකේ register වෙලා තියෙනවා. 100කට අධික ප්‍රමාණයක් register වෙලා තියෙනවා. කට්ටිය මට comments කරලා තියෙනවා, ඊළඟට message කරලා තියෙනවා. වැඩේ පටන් ගත්තා කියලා ඇත්තටම සතුටුයි. ඒ වගේම ගොඩක් දෙනෙක් මට ඔයාලා හදපු gigs වල screenshot එවලා තිබ්බා. තමන් හදපු gigs වල ඇත්තටම සුපිරි. Canva වලින් නියමට gigs ටික හදලා තියෙනවා. බය වෙන්න එපා. ඔයාලට හොඳ ගමනක් යන්න පුළුවන්. Right? ඒ නිසා මම හිතුවා, ඒ කියන්නේ ඇත්තටම මම හිතුවේ නැති තරම් ප්‍රමාණයක් ෆයිව් වල register වෙලා තියෙනවා. ඒ වගේම මම හිතුවේ නැති තරම් ප්‍රමාණයක් ෆයිව් ගැන කලින් දැනන් ඉඳලා නැහැ. ඇත්තටම මම හිතුවේ නැහැ මෙච්චර දෙනෙක් ෆයිව් ගැන දන්නේ නැතුව ඉන්නවා ඇති කියලා. නමුත් වීඩියෝ එකෙන් පස්සේ මට තේරුණා, මම දාපු පළවෙනි වීඩියෝ එකෙන් පස්සේ මට තේරුණා ෆයිව් ගැන ගොඩක් දෙනා දැනගෙන ඉඳලා නැහැ. ඒ නිසා ඇත්තටම මට සතුටුයි. රයිට්? මට සතුටුයි මම කරපු දෙයින් හරිද ක්වාලිටි දෙයක් ෂෙයා වෙලා තියෙනවා. රයිට්? ඒ නිසා ඒ ගැන හිතලා මට ඇත්තටම සතුටුයි. මට ඕනේ ඒ දේ. රයිට්? මේ අපේ රටේ තාමත් මේ නොදන්නා කට්ටේ ඉන්නවා මේ මන සම්බන්ධව. ඒගොල්ලන්ට මෙන්න මේ දේවල් මේ බිස්නස් කන්සෙප්ට්ස් ටික ගෙනියන්න තමයි මට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඇත්තටම මේ වෙනකොට ගොඩක් ඊමනි චැනල්ස් හැදිලා තියෙනවා. සතුටුයි. හරිද? මේ වගේ චැනල් හැදිලා දෙන එක සතුටුයි. මොකද මීට අවුරුදු 7කට 8කට 10කට විතර කලින් සිංහල ඊමනි YouTube channel තිබ්බේ නැහැ. රයිට්? ඉතාලම කලාතුරකින් තිබුණා තියෙන්නේ එහෙම හම්බුන්නේ නැහැ. එතකොට ඒ කාලේ එක්කෝ ඉංග්‍රීසි YouTube channel එකක් එහෙම නැත්නම් YouTube වල දොඩා වෙබ්සයිට් එකක් තමයි රිෆර් කරන්න ඕනේ. ඉතින් මේ වෙනකොට ඇත්තටම ඔයාලට රිසෝර්සස් වැඩියෙන් තියෙනවා. ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියන එක තමයි මතක් කරන්න ඕනේ. රයිට්? ඉතින් Fiverr ගැන තමයි අද කතා කරන්නේ. Fiverr වල දැන් ගොඩක් දෙනා register වෙලා ඉන්නේ. ඒ නිසා මට හිතුණා Fiverr වල තව ටිකක් ඔයාලට පොඩි පොඩි tips ටිකක් දෙන්න. රයිට්? ඉතින් මේ වීඩියෝ එක ඔයාලෙන් අද නම් බලන්නේ. හරිද? අලුත් කෙනෙක් නම්. අද බලන කෙනෙක් නම්. හරිද? අපි කතා කරන්නේ මේ Fiverr කියන ෆ්‍රීලෑන්සින් සයිට් එක ගැන. මේකෙන් ඔයාලට සර්විස් සෙල් කරන්න පුළුවන්. රයිට්? සෙල් කරලා ඉන්කම් එකක් හොයන්න පුළුවන්. මේ ගැන අපි වීඩියෝස් කලින් කරා. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් අපි කලින් කරපු වීඩියෝස් ටික. ඒ වගේම Fiverr එක register වෙන link එකක් මම Fiverr එකේ link එකක් දාන්නම්. ඔයාලට පුළුවන් register වෙන්න. මේකේ register වෙන එක අමාරු නෑ. ඔයාගේ details දීලා register වෙන්න තියෙන්නේ. මේකේ ලොකු දෙයකට තියෙන්නේ first gig එක හදන එක ඔයාලට. මොකද ඒක තමයි හරියටම කරන්න ඕනේ gig එක හදන එක. ඒක තමයි most important දේ. Right? හරි. ඉතින් ඔයාලගේ ප්‍රශ්න ටික මතු කරන්නම් මේ අස්සෙම. කීප දෙනෙක් කිව්වා තාම orders එකක් order එකක් ආවේ නැයි කියලා ගොඩක් කට්ටිය කිව්වා. ඉතින් මෙහෙමයි. ඕඩ එකක් අපිට එන දවස හරියටම කියන්න බෑ. ඕඩ එක අද එන්න පුළුවන්, හෙට එන්න පුළුවන්, සතියකින් දෙකකින්, එහෙම නැත්නම් මාසෙකින් වෙන්න පුළුවන්. රයිට්? ඔයාගේ ෆස්ට් ඕඩ එක එනකන් ඔයා මෙන්න මේකේ එල්ලිලා ඉන්න ඕනේ. රයිට්? ෆයිව් එකත් එක්ක වැඩ කරන්න ඕනේ. ෆයිව් එකේම ඉන්න එක තමයි මුලින්ම ඔයා ටාගට් කරන්න ඕනේ. හරිද? එතකොට මොකද පළවෙනි ඕඩ එක, දෙවෙනි ඕඩ එක, තුන්වෙනි ඕඩ එක. ඔන්න ඔය ඕඩර්ස් ටික ආවට පස්සේ එතනින් එහාට ඔයාට ට්‍රැෆික් එක හැදෙනවා. ඒකට හේතුව ඔයාට රිවියුස් එනවා, ෆීඩ්බැක්ස් එනවා ඒගොල්ලන්ගේ. එතනින් එහාට ලොකු දෙයක් නැහැ. මේ මුල් ඕඩර්ස් දෙක තුන ගන්න තමයි කට්ටක් කන්න ඕනේ. රයිට්? ඒ නිසා ඔයාලා දැන් register වෙලා ඉන්නවා කියන්නේ, මේ සයිට් එකේ register වෙලා ඉන්නවා කියන්නේ ඔයා මේ ගේමෙන් භාගයක් ගහලා ඉවරයි. රයිට්? ඔයාට ඉතුරු ටික අල්ලගෙන යන්න තියෙන්නේ. මොකද ගොඩක් දෙනා මේ වීඩියෝස් බලලා රයිට් පස්සේ register වෙනවා කිය කිය හිත හිත ඉඳිද්දි ඔයා register වෙලා මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. රයිට්? ඒ නිසා ඒගොල්ලන්ට මම කියන්නේ, හරිද, ඔයා පටන් ගත්ත වැඩේ අවසානයේ දක්වා ගෙනියන්න ඕනේ. එතකම් මම support කරනවා. රයිට්? ඔයාලට ෆස්ට් ඕඩර් එකනකම මම support කරනවා. මම මේ වගේ videos දානවා, tips දෙනවා. රයිට්? මොකද දැන් කෙනෙක් කියන්න පුළුවන් ඕව මොනවද ඔවා tips ද. රයිට්? ඕව අපි දන්නවා. එහෙම කියන්න පුළුවන් කට්ටිය. එහෙම comment දාන කට්ටියත් ඉන්නවනේ. රයිට්? මම කියන්න කැමති මේක මම කරන්නේ මේ videos මම කරන්නේ Fiverr ගැන දන්නේ නැති කට්ටියට. රයිට්? දන්න කෙනෙක් ඉන්නවනම් Fiverr ගැන ඔයාලට පුළුවන් දන්නේ නැති කෙනෙක්ට කියලා දෙන්න. රයිට්? එහෙම කියලා දෙන්නේ නැති හින්දා තමයි මම කියලා දෙන්න පටන් ගත්තේ. රයිට්? එනිසා මේ මම කියන්නේ මම කියලා දෙන්නේ Fiverr ගැන දන්නේ නැති කට්ටියට. එනිසා හොඳට අහගන්න Fiverr වලින් ඔයාලට හොඳ ගේමක් ගහන්න පුළුවන්. හොඳයි. Fiverr වල වැඩ කරන ඔයාලා දැනගන්න ඕන ප්‍රධාන දේ තමයි, වැදගත්ම දේ තමයි, පුළුවන් තරම් වෙලාවක් ඔන්ලයින් ඉන්න එක. ඒ කියන්නේ Fiverr එකේ ඉන්න තමයි ඔයාලා try කරන්න ඕනේ. රයිට්? එහෙම වුණොත් ඔයාට orders එන්න තියෙන possibility එක වැඩි වෙනවා. ඒකට හේතුව මම කියන්නම්. දැන් බලන්න මෙතන, රයිට්? මේ තියෙන්නේ Fiverr එකේ
කස්ටමට පුළුවන් මෙන්න මෙතන ඔන්ලයින් සෙලර් කියන එක උඩ ටික් කරලා හරිද මේ මොහොතේ ඔන්ලයින් ඉන්න සෙලර්ස්ලව හොයාගන්න රයිට් ගොඩක් කස්ටමර්ස්ලා ට්‍රයි කරන්නේ මොකද ගොඩක් කස්ටමර්ස්ලා ඇත්තටම ඇවිල්ලා ඒගොල්ලෝ ඉක්මනින් තමන්ගේ සර්විස් එක ගන්න බලන්නේ ටග් ගාලා වැඩක් කරගන්න ඕන නැත 5 එකට ඉන්නේ රයිට් 5 එකට ඇවිල්ලා ටග් ගාලා වියදම් කරා වැඩේ කරගත්තා ක්වික් විදිහට යන්න තමයි කස්ටමර්ස්ලා ගොඩක් බලන්නේ ඒතර ඒ වගේ කස්ටමර්ස්ලා ඇවිල්ලා මෙන්න මෙතන ඔන්ලයින් සෙලර් කෙනෙක් ක්ලික් කරාට පස්සේ මේ මොහොතේ ඔන්ලයින් ඉන්න Fiverr සෙලර්ස්ලා තමයි එයාට පෙන්නන්නේ. ඒ නිසා ඔන්ලයින් ඉන්න එක වැඩගත් වෙනවා. දැන් ඔයාලා උදාහරණයක් විදිහට බලන්නකෝ දැන් මෙතන මේ හැම සෙලර් කෙනෙක්ම ඔන්ලයින් ඉන්න කට්ටිය නැති කට්ටිය දෙගොල්ලොම ඉන්නවා. දැන් මෙතන ඔයාලා පේනවා මෙන්න මෙතන පේනවා කොළපාට ඩොට් එක. එතකොට එයා තමයි ඔයා ඔන්ලයින් ඉන්න කෙනෙක්. රයිට්? එතකොට මෙයා ඔන්ලයින් ඉන්න කෙනෙක්. මේ කොළපාට ඩොට් එකක් තියෙන්නේ අනිත් කට්ටිය මේ වෙලාවේ ඔන්ලයින් නැහැ ගොඩක් දෙනෙක්. රයිට්? මෙන්න මෙයා ඔන්ලයින් ඉන්නවා මෙන්න මෙයා ඔන්ලයින් ඉන්නවා රයිට් ඉතින් ඔයාලට තේරෙනවා දැන් මෙතන කීප දෙනයි ඔන්ලයින් ඉන්නේ එතකොට මෙන්න මේ ඔන්ලයින් සෙලර් කියන එක ක්ලික් කරාට පස්සේ කස්ටමර්ට පුළුවන් දැන් ඉන්න ඔන්ලයින් සෙලර්ස්ලා ඔක්කොම ටික බලාගන්න රයිට් ඒ නිසා වැඩගත්ම පළවෙනි දේ මතක තියාගන්න ඔයා පුළුවන් තරම් ඔන්ලයින් ඉන්න කාලය 5 එකත් එක්ක ඉන්න කාලය වැඩි කරගන්න ඕනේ ඕඩ එකක් ගන්න ඒ වගේම තව දෙයක් තමයි ඔයා PC එකෙන් නම් Fiverr යන්නේ හරිද PC එකේ වැඩ කරන වෙලාවට Fiverr ඕපන් කරගෙන ඉන්න ඔන්ලයින් ඒ වගේම ෆෝන් එකට අනිවාර්යෙන් Fiverr ඇප් එක දාගන්න රයිට් ෆෝන් එකට දාගන්න එතකොට ඔයාලා ලේසි ඔයාලට ඕඩයක් ආව ගමන් කස්ටමර් කන්ටැක්ට් කරගන්න රයිට් Fiverr ගැන ඊළඟ ටිප් එක තමයි මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකේ කතාව රයිට් ඔයා ඔයාගේ ඩෑෂ්බෝඩ් එකට ගිහම බලන්න මෙන්න මෙහෙම තියෙනවා ඩෑෂ්බෝඩ් එකේ response rate delivered on time order completion හරිද ඔයා මුලින්ම account එක හැදුවට පස්සේ මේ හැම එකම 100% විදිහට පේනවා. රයිට්? හැබැයි ඔයා හිතන්න මෙන්න මේ response rate එක කියන එක ගොඩාක් වැදගත් දෙයක්. ඒකට හේතුව මේක හැදෙන්නේ කොහොමද කියලා මම කියන්නම්. දැන් ඔයාට customer කෙනෙක් message එකක් දානවා. හරිද? customer කෙනෙක් message එකක් දානවා මොකක් හරි ඔයාගේ service එක ගන්න message එකක් දානවා. ඒ දාලා ඔයා ඒකට reply කරන වෙලාව තියෙනවනේ. අන්න ඒ අනුව තමයි මේ response rate එක හැදෙන්නේ. ඔයා පළවෙනි රිප්ලයි එක කරේ හරිද පළවෙනිදර මතක තියාගන්න මේක ඔයාගේ පළවෙනි රිප්ලයි එක දැන් කස්ටමර්ට මැසේජ් එක දැම්මා ඊට පස්සේ ඔයා රිප්ලයි කරනවානේ ඔයා මුලින්ම රිප්ලයි කරන වෙලාව අනුව තමයි මෙන්න මේ රෙස්පොන්ස් රේට් එක හැදෙන්නේ රෙස්පොන්ස් රේට් එක පුළුවන් තරම් ඔයා يعني වෙනම රෙස්පොන්ස් ටයිම් එක දැන් මෙතන අලුත් හින්දා මෙතන රෙස්පොන්ස් ටයිම් එක මෙහෙම ඇති එතකොට ඔයාගේ රෙස්පොන්ස් ටයිම් එක මෙතන වැටෙනවා රයිට් සාමාන්‍යයෙන් රයිට් ඔයා හැමතිස්සම මතක තියාගන්න අඩුම තරමේ පැය 24ක් ඇතුළත කස්ටමර්ට රිප්ලයි කරන්න රයිට් පැය 24ක් ඇතුළත කොහොමද රිප්ලයි කරන්න බලන්න එතකොට මේ රෙස්පොන්ඩ් රේට් එක 100% තියාගන්න පුළුවන් රයිට් හැබැයි ඔයා රිප්ලයි කරන ටයිම් එක අනුව මෙන්න මෙතන රෙස්පොන්ස් ටයිම් එක වෙනස් වෙනවා රයිට් රෙස්පොන්ස් රේට් එක ප්‍රශ්න නැහැ පැය 24ක් ඇතුළත අනිවාර්යෙන්ම ඔයා රිප්ලයි එක දුන්නොත් මේක 100% තියාගන්න පුළුවන් හැබැයි මෙතන ඔයාගේ රෙස්පොන්ස් ටයිම් එක වැටෙනවා يعني ඔයා කස්ටමර්ට කස්ටමර් මැසේජ් කරලා ඔයා රිප්ලයි එක පැයකින් දැම්මොත් මෙතන රෙස්පොන්ස් ටයිම් එක පැයයි ඊළඟට ඔයා කස්ටමර් රිප්ලයි කරලා ඔයා පැය 2-3කින් හරි පැය 5කින් වගේ පැය 5කින් දැම්මොත් ඔයාගේ රිප්ලයි එක රෙස්පොන්ස් ටයිම් එක පැය 5 කියලා වැටෙනවා රයිට් හැබැයි මතක තියාගන්න මෙතන පැය 24ට වඩා ඔයා පරක් වුණොත් ඔයා රිප්ලයි කරන්න එහෙනම් රෙස්පොන්ස් රේට් එක ඔයාගේ අඩු වෙනවා ඒ වගේම ටයිම් එකක් මෙතන පෙන්නනවා එතකොට දැන් 24ට වැඩි වුණොත් එතකොට දවසයි දෙකයි විදිහට 1 day 2 day විදිහට මෙතන රෙස්පොන්ස් ටයිම් එක පෙන්නන්න ගන්නවා එහෙම වුණොත් රයිට් හොඳට මතක තියාගන්න එහෙම වුණොත් ඔයාට එන ඉම්ප්‍රෙෂන් එක අඩු වෙනවා ඔයාගේ gigs වලට ඒකට හේතුව දැන් සාමාන්‍යයෙන් ඔයා දානවා නම් ඔයා දාලා තියෙන gig වල within 24 hours නම් රයිට් within 24 hours ඔයා මේ වගේ සර්විස් එක දෙනවා රයිට් ඔයාගේ gig එක ඔයා දාලා තියෙන background remove කරනවා නම් ඔයා හිතන්නකෝ ඔයා දාලා තියෙන පැය 24ක් ඇතුළත background remove කරලා දෙනවා කස්ටමර්ට එහෙම දාලා තියෙද්දි ඔයාගේ මෙතන response time එක තිබ්බොත් දවස් දෙකක් විතර එතනදිම කස්ටමර් dissatisfaction වෙනවා තේරෙනවද කෙලින්ම dissatisfaction ඇති වෙනවා කස්ටමර්ට හේතුව මෙතන response time එක පැය දෙකයි මේ sorry මේ දවස් දෙකයි හැබැයි ඔයා දවසින් දෙනවා කියලා gig එකේ දාලා දිනවා එතකොට කස්ටමර් කීයටවත් එහෙම වුණොත් ඔයාගේ gig එකට එන්නේ නැහැ right එහෙනම් හොඳට මතක තියාගන්න ඒ වගේම පුළුවන් තරම් try කරන්න දැන් ඔයා අලුත්නේ ඔයා අලුතින් මේ account එක හදලා නම් පුළුවන් තරම් ඔයා traffic එක ගන්න බලන්න ඕනේ right traffic එක ගන්නවා බලන්න ඕනේ එතකොට එහෙනම් ඔයා දාන gig එක within 24 hours කියලා හරිද gig title එකට පුළුවන් තරම් يعني පැය 24ක් ඇතුළත customer ට ඔයාගේ service එක දෙන්න try කරන්න
ඒක තමයි වැදගත්ම දේ. මොකද ඕනම කස්ටමර් කෙනෙක් කැමති ඉක්මනට තමන්ගේ වැඩේ කරගන්න. ඒ නිසා ඔයාට අමතර chance එක benefit එකක් ලැබෙනවා පැවිසි හතරක් ඇතුළත ඔයා service provide කරනවා නම්. Right? ඒක මේවා ටික හොඳට මතක තියාගන්න මේ points ටික. ඊළඟට ඔයාගේ මෙන්න මේ deliver on time කියන ඔයා on time හරිද? Customer හරි වෙලාවට පැය 24කින් ඔයා submit කරනවා නම් order එක පැය 24ක් ඇතුළත අනිවාර්යෙන් ඊට කලින් submit කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේක හරියට තියාගන්න පුළුවන්. ඊළඟ order completion ඔයාගේ account එක cancel වෙනවද no අනුව මෙන්න මේ percentage වෙනස් වෙනවා. Right? ඔය ටික ඔයා මේක මතක තියාගන්න. ඊළඟට අහලා තිබ්බා message එකක් ආව කියලා දැනගන්නේ කොහොමද කියලා කීප දෙනෙක්. ඉතින් message එකක් ආව කියලා දැනගන්නේ මෙන්න මෙහෙම ඔයාගේ බලන්න උඩ menu bar එකේ මේ message කියන එක උඩ pink color පොඩි dot එකක් තියෙනවා. එහෙම තමයි phone එකේ නම් කෙලින්ම ඔයාට notification එනවා. අර සාමාන්‍ය විදිහම තමයි WhatsApp වලින් ඔයාට notification එනවා වගේ Fiverr එකේ නෝ notification එනවා app එක දාලා තියෙනවා නම්. Right? එහෙම වුණාට පස්සේ ඔයාට පුළුවන් අර සාමාන්‍ය විදිහට message එකට reply කරනවා වගේ custom එක reply කරන්න පුළුවන් තරම් quick විදිහට reply කරන්න. Right? ඊළඟට බලන්න මේ Fiverr කියන්නේ හොඳ traffic එකක් එන site එකක් විශේෂයෙන්ම US traffic එක හොඳට මෙන site එකක්. මාසයකට ඔයා විශ්වාස කරන්නේ මාසයකට මිලියන 58ක් right මිලියන 58කට වඩා පිරිසක් මේ Fiverr එකට එනවා. Right? ඒ නිසා Fiverr එකට හොඳ traffic එකක් එනවා. ඒ නිසා ඔයාගේ gig එක right ඔයාගේ gig එකට order එකක් එන්න තියෙන possibility එක ඔයා gig එක promote කරන්න නැතත් possibility එකක් තියෙනවා gig එකට order එකක් එන්න. හැබැයි ඔයා gig එකේ gig title එක ඊට පස්සේ description එක ඊළඟ gig image එක නියමට හදලා තියන්න. මට ඒක gig image නම් නියමට ගොඩක් කට්ටිය සුපිරියට හදලා තිබ්බා ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරම් ඔයා gig link එක share කරන්න. හරිද? අත්තරින් එපා order එකක් එනකන් දිගටම share කරන්න. මොකද ඔයා මේ වැඩේ හිටියොත් තමයි ඔයාට order එකක් ගන්න පුළුවන්. ඔයා වැඩේ ඇතරියොත් ආයෙත් ඔයාට කවදාවත් order එකක් එන්නේ නැහැ. Right? ඒ නිසා අනිවාර්යෙන් දැන් මේ register වුණා වගේම ඔයාලා දිගටම මේකේ LEගෙන ඉන්න ඕනේ. ඒකයි වැදගත්ම දේ. ඔයාට පේනවා මේ 5 එකට කොහොමද ට්‍රැෆික් එක එන්නේ කියලා. මේ 120 ගානම් 124ක් විතර මෙන්නේ US, ඊළඟට 105ක් විතර United Kingdom. ඉතුරු ට්‍රැෆික් එක එන්නේ මේ ඒෂියන් ඉන්දියා, බංග්ලාදේශ් වගේ ඒෂියන් කන්ට්‍රි වල කීපයක් තියෙනවා ට්‍රැෆික්. හැබැයි වැඩියෙන්ම ට්‍රැෆික් වල පේනවා US, UK වලින් තමයි ට්‍රැෆික් එක වැඩියෙන්ම එන්නේ. Right? ඊළඟට බලන්න ඔයා ඔයාගේ gigs වලට ගිහිල්ලා. Right? දැන් මෙන්න මෙහෙම මේ ලයින් වල ඔයාගේ gigs තියෙන්නේ. Right? මම පල්ලේ පල්ලේ නවා ගීක්ස් මෙතන දැන් මේ ඉමේජ් එකේ හැටියට 1 2 3 4 5 6 මේ ගීක්ස් 6කට අදාළ 6කට අදාළ සටහනක් මේ තියෙන්නේ. එතකොට ඔයාගේ ගීක් එකට අදාළ ඉම්ප්‍රෙෂන්ස් මේ තියෙන්නේ. ඊළඟ ක්ලික්ස් මෙතන තියෙනවා. එතකොට මේකෙදි බලන්න ඕනේ, ඒ කියන්නේ ඉම්ප්‍රෙෂන් කියන්නේ දැන් ඔයා 5 එකේ ඔයා ගීක් එක දාලා තිනවා. ඔයාගේ ගීක් එක දැකපු කට්ටිය මේ තියෙන්නේ. එතකොට ඒ ගීක් එකට තියෙන ඉම්ප්‍රෙෂන් එක මේ තියෙන්නේ. ගීක් එක ක්ලික් කරපු කට්ටිය කී දෙනෙක් ක්ලික් කරාද කියලා ඔයාලට මෙතන වැටෙනවා. ඉතින් ඔයා හොඳට බලන්න අනිවාර්යෙන් ඔයා gig එකට මේ වෙනකොටත් impression ඇවිල්ලා තියෙන්නේ. Right? Right? මේ විදිහට 1100 ගණන් මේ මෙහෙම impression ඇවිල්ලා තියෙන ඔයා gig එකට. ඒ වගේම සමහරට clicks එන්න පුළුවන්. Right? ওই විදිහට එන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඔයා promote කරගන්න බලන්න, link එක share කරන්න. හරිද? 5 මම නැවතත් මතක් කරන්නේ 5 එකත් එක්ක ඉන්න ඔයා online නිතරම ඉන්න order එක ගෙනගම් වැඩේ අතරින් එපා. Right? Right, ඊළඟට හොඳට මතක තියාගන්න ඔයා 5 gig හැදුවට පස්සේ දැන් මේ වගේ බජට් දාද්දී ඩොලර් 5 10 15 වගේ අර බේසික් ස්ටෑන්ඩඩ්ස් ඔය තුනට ඩොලර් 5 10 15 වගේ දාගන්න. ලොකු බජට් දාන්න එපා. මොකද ඔයාලට තාම රිවියුස් නැහැ, තාම ෆීඩ්බැක් නැහැ ඔයා gigs වලට. ඒ නිසා ලොකු බජට් එකක් පළවෙනියටම දාන්න එපා. මුලින්ම ඩොලර් 5 න් පටන් ගන්න. එතකොට තමයි ඔයාලට ඉක්මනට orders ටික ගන්න පුළුවන්. Right? ඉතින් මම මෙතන පොයින්ට්ස් කීපයක් කියලා දුන්නාද? ඔයාලට තියෙන ප්‍රශ්න අය පල්ලෙන් කමෙන්ට් කරන්න. රයිට්? ඒ වගේම මේ වීඩියෝ ගැන අදහස්. රයිට්? මේ වගේ වීඩියෝස් කරන එක හොඳයිද? ඒකත් අනිවාර්යෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ අනුව තමයි මම මොකද මම හිතන් ඉන්නවා මේ වගේ මොන මොන හරි පොඩි පොඩි ටිප්ස් ටිකක් ඔයාගේ 5 දැන් ඔයා රෙජිස්ටර් වුණා. ඔයා ඉස්සරහට මේකේ වැඩ කරගෙන යන්න ඕනේ. ඒ අතරතුරේ එද්දි මොන මොන හරි ටිප්ස් ටිකක් දෙන්න මම හිතන් ඉන්නවා. රයිට්? ඒ නිසා මේ වීඩියෝ ගැන අනිවාර්යෙන් ඔයාගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න. මොකද ඔයාලගේ කමෙන්ට්ස් තමයි මම මේ ඔයාලා දෙන
සර්විස් එකට කියන්නේ මම ඔයාලට මේ කියලා දෙනවා ඇත්තරම මේ කියලා දෙන එකට ඔයා මට දෙන ඇත්තරම වටිනම ටැග් එක තමයි පළවෙනිින් කමෙන්ට් කරන එක මොකද ඒක තමයි මගේ සතුට ඒක තමයි කියන්නේ මට මේ වගේ වීඩියෝස් කරන්න උනන්දුවක් ඇති වෙන්නේ කැමැත්තක් ඇති වෙන්නේ ඔයාලා පළවෙනිින් කමෙන්ට් කරන මොකද මම මට තේරුම් ගන්න ඕන ඉස්සරම මම මේ කරන දේවල් ඔයාලට තේරෙනවද කියලා හයිට් නැත්නම් මම මේ කරන දේින් තේරුම් ගන්නෑනේ ඒ නිසා අඩුමතර මේවා පළවෙනිින් කමෙන්ට් කරන්න මේවා තේරුණාද මේක හොඳයිද නරකයිද අන්න ඒ දේවල් කමෙන්ට් කරන්න මොනවද ඉස්සරහට මේකදී හදන්න ඕනේ තව මොනවද කියලා දෙන්න ඕනේ ඔය දේවල් අනිවාර්යෙන් මතක් කරලා පළවෙනිින් කමෙන්ට් කරන්න ඉතින් මං කියන්නේ හොඳට මතක තියාගන්න වැඩේ අත්හරින්න එපා දිගටම මේකත් එක්ක ඉන්න Fiverr වලින් හොඳ ගේම් එකක් ගහන්න පුළුවන් රයිට් මේ වෙනකොට ලංකාවේ top rated sellers ලා ඉන්නවා Fiverr වල රයිට් ඒගොල්ලෝ දවසින් දෙකකින් orders කරත් කටියේ නෙවෙයි කාලෙත් එක්ක top rated seller කියන level එකට ආව කට්ටිය රයිට් බැරි වෙන්නේ බැරි වෙන්නේ අපි ඊළඟ වීඩියෝ එකේ තවත් කතා කරමු මේ වගේ tips ටිකක් කොහොමද ඔයාලට එන competitors ලා හඳුනාගන්නේ කොහොමද competition එක manage කරගන්නේ කොහොමද තව ටිකක් Fiverr gig එක promote කරගන්නේ මේ දේවල් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න හිතන් ඉන්නවා ඒ නිසා මේ වීඩියෝ එක පිළිබඳව අදහස් ඔයාගේ Fiverr life එක පිළිබඳ අදහස් පල්ලෙහෙන් comment කරන්න මේ වීඩියෝ එක like කරන්න මතක ඇතුව ඊළඟට share කරන්න අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරන්න එහෙනම් සුබ දවසක් ජය